රුසියාවේ මොස්කව් නගරයට එල්ල වූ ප්‍රහාරය රුසියාව විසින් ත්‍රස්ත ප්‍රහාරයක් විදිහට නම් කර තිබෙනවා. මෙම ප්‍රහාරය සඳහා ඩ්‍රෝන් යාන දෙකක් යොදාගෙන තිබුණා. ඉන් එක් යානයක් මොස්කව් ආරක්ෂක අමාත්‍යාංශය අසලට කඩා වැටී ඇති අතර අනිත් යානය ගොඩනැගිල්ලක ගැටී තිබුණා. එමගින් එම ගොඩනැගිල්ලට හානි සිදු වී ඇති බවටයි වාර්තා වෙන්නේ. මෙම ප්‍රහාරයේ වගකීම මේ වන විට යුක්‍රේනයේ විසින් බාරගෙන තිබෙනවා. ඊට ප්‍රතිචාර විදිහට රුසියාව පවසන්නේ මේ සඳහා දැඩි පරිගැණීමේ පියවර අනුගමනය කරන බවයි. මේ අතර නැගෙනහිර යුක්‍රේනයේ කොස්ටියන් ටයිනියුකා නගරයේ දැඩි රුසියානු ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. යුක්‍රේනයේ පවසන පරිදි එමගින් දරුවෙකු මියගොස් තවත් 6 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. මේ අතර රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ පසුගිය ඉරිදා යුක්‍රේනයේ විසින් ඩ්‍රෝන් යාන 17ක් යොදාගෙන ක්‍රිමියාවට පහර දෙන්න සැලසුම් කළ බවයි. ක්‍රිමියාව කියන්නේ රුසියාව විසින් යුක්‍රේනයෙන් ඈඳාගත් ප්‍රදේශයක්. එම ප්‍රදේශය මේ වන විට පාලනය කරන්නේ රුසියාව විසින්. කෙසේ වෙතත් රුසියාව විසින් එම ප්‍රහාරය සඳහා පැමිණි ඩ්‍රෝන් යාන 17න් 11ක්ම ඩ්‍රෝන් නාශක යොදා ගනිමින් විනාශ කර තිබෙනවා. එම යාන 11ම කළු මුහුදට කඩා වැටී ඇති බවටයි වාර්තා වෙන්නේ. ඊට අමතරව තවත් යාන 3ක් ක්‍රිමියානු භූමියට කඩා වැටී තිබෙනවා. කෙසේ වෙතත් එම එක් යානාවක් මගින් ක්‍රිමියාවේ පරිපාලන ගොඩනැගිල්ලකට සහ ආයුධ ගබඩාවකට හානි සිදු වී තිබෙනවා. මේ අතර මීට දින කිහිපයකට පෙර යුක්‍රේන් ධාන්‍ය ප්‍රවාහන නෞකාවන්ට කළු මුහුදේ යාත්‍රා කිරීම සඳහා රුසියාවෙන් තහනමක් නිකුත් කෙරුණා. ඊට හේතු විදියට රුසියාව චෝදනා කරන්නේ යුක්‍රේනයේ විසින් ධාන්‍ය මුවාවෙන් ආයුධ ප්‍රවාහනය කරන බවයි. ඒ අනුව මින් ඉදිරියට කළු මුහුද හරහා ගමන් කරන සියලුම යුක්‍රේන් නෞකාවන්ට පහර දීම සඳහා රුසියාව සූදානමින් සිටිනවා. මේ නිසා බොහෝ රටවල් විසින් මේ වන විට යුක්‍රේනය සමගින් නාවික ගනුදෙනු සිදු කිරීමට මැලිකමක් දක්වන බවටයි වාර්තා වෙන්නේ. මේ තත්ත්වය මත යුක්‍රේනයේ ධාන්‍ය අපනයනයට දැඩි බාධා මතුවී තිබෙනවා. ඒ අනුව ලෝක ආහාර අර්බුදයක් සහ තිරිඟු පිටිමිල ඉහළ යාමේ අවධානමක් මතුවී තිබෙනවා. මේ නිසා යුක්‍රේනයට ධාන්‍ය අපනයනය කිරීම සඳහා බෝල්ටික් වරායන් යොදා ගැනීමට ඉඩ දෙන ලෙස ඉල්ලමින් ලිතුවේනියාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඊයේ දින ලිතුවේනියාව විසින් නිල වශයෙන් එම ඉල්ලීම යුරෝපා සංගමයට යොමු කර ඇති බවටයි වාර්තා වෙන්නේ.